මේ වෙනකොට අපේ රටේ කොච්චර කාල වකවානුවකට ඇති වෙන ප්‍රමාණවත් වෙන විදියට මුදල් තියනවද අමතුම? අත වශයෙන්ම ලංකාවේ විදේශ විනිමය සංචිතය දැන් ඩොලර් 1.99 කියලා කිව්වට ඒක ද්‍රවශීලී නෑ. ඒ සත්‍යයක්වත් පාවිච්චි කරන්නට බෑ. ඒක තියෙන්නේ සොප් හැටියට. ඒ කියන්නේ නිකන් අපි පරිස්සමට තියාගන්නවා ලෝකෙට පෙන්නනවා මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. අපේ ඇත්ත සංචිතය ඇත්ත වශයෙන්ම අද විඳකොට බිඳුවයි. ඒ හින්දා තමයි අපිට කියන්න උනේ අපිට ණය ගෙවන්න බෑ කියලා. නැත්තම් ඒක මේ කැමැත්තෙන් කියපු දෙයක් නෙවෙයි. දෙලොස් වෙනිදා අපි තීරණයට ආවේ 18 වෙනිදා වෙනකොට අපිට ණය ගෙවන්න තිබුණා ඇමරිකානු ඩොලර් මිලියන 203ක්. ඒ ඩොලර් 203 අපිට ගෙවීමේ හැකියාවක් තිබුණේ නැහැ. මැයි මාසේ ඒ කියන්නේ අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 500ක් විතර ගෙවන්න තියෙනවා. මැයි ජූනි මාසේ වුණ තවත් ඩොලර් මිලියන 500ක් ගෙවන්න තියෙනවා. ජූලි මාසේ වෙනකොට තවත් බිලියනයක් ගෙවන්න තියෙනවා. මේක ගෙවන්න බැරි කියලා ස්වෛරීත්ව බැඳුම් කර සම්බන්ධයෙන්. ස්වෛරීත්ව බැඳුම් කර සම්බන්ධයෙන්. ඉතින් ඒ හින්දා තමයි අපිට සිද්ධ වුණේ මේ අවුරුද්ද තුල අවුරු බිලියන 6ක් විතර ගෙවන්න තියෙනවා. ඒ හින්දා අපිට සිද්ධ වුණේ අපිට ගෙවන්න බෑ කියලා ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්න.